Everybody knows that Sri Lanka have kind of lost less under your captaincy, but for the last recent while your batting's not clicked. Dasun, actually, why he says that, I don't know. I don't see any bowlers in Sri Lanka as well. බලාපොරොත්තු වෙන ලකුණු අතර දෙන්න ඉතින් මම යන සිටුේෂන්ස් හැම වෙලේම ඉන්ටර්ට වෙන ඉතින් මම පසුබෑමක් තියෙනවා අනිවාර්යයෙන් අපි මේ තරංගවලියට ආවෙත් අන්ඩර්ඩොග්ස්ලා විදියට ගිය පාරත් එහෙමයි ඉතින් අභියෝග කවදාවත් නැති වෙන්නේ එකින් එක අභියෝග බාර ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ දහනමේ ජූලි මාසේ 26 තැන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය එදා පැවැත්ුණේ හරිම සුවිශේෂී තරගයක් ඒ තමයි අපේ රටෙන් බිහි වුණු ශ්‍රේෂ්ඨතම වේගපන්දු යවන්නෙක් වන ලසිත් මාලිංගගේ අවසාන එක් දින තරගය මුළු ක්‍රීඩාංගණයම එදා අතුරු සිදුරු නැතුව පිරීලා හිටියේ අඳුරගන්න පුළුවන් ද මේ රෝස පාට කමිසයක් ඇඳගෙන තරගයේ නරඹමින් ඉන්නේ කවුද කියලා ඔව් ඒ තමයි මේ දවස්වල පින් කැපා කියලා අවලාදවට ලක්වුණු දසුන් ශානක බලාගෙන ඉන්න විදියෙන්ම තේරෙනවනේ තමන් ක්‍රිකට් වලට කොයිතරම් ගෞරව කරනවද කොයිතරම් ආදරය කරනවද කියලා. ඉතින් එදා ඒ විදියට තරඟයේ දිහා බලන් හිටපු කොල්ල තමයි වැළලෙන්න ගියපු අපේ ක්‍රිකට් ආයෙමත් ගොඩට ගැහුවා. 2015 ඒ කියන්නේ 2016 විතර පස්සේ අපේ ක්‍රිකට් වලට උදා වුණේ සෑහෙන අඳුරු කාලයක්. මාස 6න් 6ට අපේ කණ්ඩායමේ නායකයෝ වෙනස් වුණා. කණ්ඩායම ඇතුළේ සමගිය නැති වුණා. අපේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ එකමුතුභාවයක් නැහැ. කවුද කියන්නේ? ඕගොල්ලෝ දකින්න එළින්දන්නේ. අපි තමයි මැද ඉන්නේ. එළින්දන් දකින්න උත්තර දෙන්න මම කැමති නැහැ. එක එක ක්‍රීඩක ආදේශකයන් එකවර බොහෝ ප්‍රමාණයක් සිද්ධ වුණා. හැබැයි කොයිතරම් ක්‍රිකට් ආදේශකයන් සිද්ධ වුණත් අපට ඒ එකකින්වත් කිසිම ජයග්‍රහණයකට ළඟා වෙන්න බැරි වුණා. ශ්‍රී ලංකාවත් එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ ඕෆ් සීසන් එකක් කියලායි සමහර ක්‍රීඩකයෝ ඒ දවස්වල අපිව හැඳින්නුවේ. Can we just stop playing Sri Lanka now? Because aren't you bored? That's become the off season. ඔහමරි වසර ගණනාවක් යනකම් කිසිම ගොඩේමක් නැති රටක් විදිහට ශ්‍රී ලංකාව එන්න එන්නම ක්‍රිකට් වලින් පරිහානියටපත් වුණා. මම කියනවා ඕක හදන්න බැරි දෙයක්. ලංකාවට එක? මගේ මතය ඒක බෑ. ඔන්න ඉතින් 2019 දී පකිස්තානයට යන්න අවස්ථාවක් එනවා අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට. නමුත් මේ පකිස්තාන් ටුවර් එකට යන්න අපේ රටේ ක්‍රීඩකයෝ කවුරුත් ඉතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද ඒ රටේ තියෙන ආරක්ෂාව මදි කියලා ඒ දවස්වල ලොකු රාවයක් තිබ්බා. ඒ නිසා පකිස්තානයට යන්න ගොඩ දෙනෙක් තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරා. ඉතින් ඊට පස්සේ තමයි දසුන් ශානක ප්‍රමුඛ තරුණ කණ්ඩායමක් ඒ සඳහා නිර්දේශිත වෙන්නේ. ඉතින් දසුන් හුඟාක් අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයෝ ගොඩාක් එක්ක තමන්ගේ ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැතුව 2019 දී පකිස්තානයේ බලා පිටත් වෙයි. නායකෙක් විදියට ලොකු අවස්ථාවක් මට මේක ලොකු අභියෝගයක්. මොකද තරුණ ක්‍රීඩකයන් රසක් එක්ක තමා මට ක්‍රීඩා කරන්න වෙලා තියෙන්නේ. හැබැයි කවුරුත් නොහිතපු විදියට තරඟාවලිය නිමා කරන්නේ දසුන් ප්‍රමුඛ තරුණ මේ කණ්ඩායම T20 තරඟාවලියේම ජයග්‍රහණය අත්පත් කරගෙන. ඒ තරම් දරුණු පරාජයක් ඒ කාලේ අපේ ටීම් එකෙන් තවත් කණ්ඩායමකට අත්වෙයි කියලා කවුරුවත්ම හිතුවේ නැහැ. ඉතින් මාස 6න් 6ට තමන්ගේ කණ්ඩායමේ නායකයන් මාරු වෙච්ච රටක ඒ වගේ ජයග්‍රහණයක් තරුණ ක්‍රීඩකයින් එක්ක ලබාගත් මේ දසුන් ශානක හැමෝගෙම පැසසුමට ලක් වෙනවා. Bowling attack of Afghanistan. They are a world class attack, but when it comes to Bangladesh, they don't have that world class bowlers in their lineup. So I think Dasun actually why he says that I don't know. I don't see any bowlers in Sri Lanka as well. Vivechana bindawatin hamuwe kisi vitakat tama utsahaya at nohara tamange rata wenuen uparimayak karapu Dasun Shanaka mulu krida agare saha krida lolin game hadawate nayakaya bawata patwena. දවසින් දවස ක්‍රිකට් වලින් ගිලිහි ගියපු අපේ ලාංකීය ප්‍රේක්ෂකාගාරය නැවතත් ඔහු වෙතට හරවාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියටම ගෙනියන්න ඔහු වැඩ පටන් ගන්නවා. තමා උදා කරගත් ස්ථාවරත්වය ඒ විදිහටම තියාගෙන යන්න දසුන් මඟ බලාගත්තා. තමන්ට ඉන්න තරුණ කණ්ඩායමත් එක්ක ඉතාමත්ම සැලසුම් සහගතව
උපායශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරන්න දසුන් සමත් වුණා. 2022 ඕස්ට්‍රේලියා සංගුණ තරගාවලියේ අවසාන තරගයේ අවසාන ඕවර් තුනට ලකුණු 59ක් ගහන්න තියෙන වෙලාවේ කස ගහනවා වගේ හයේ පාරවල් ටිකක් දාලා වැඩේ ලස්සනට ඉවර කරන්නේ මේ දසුන් ශානකම තමයි. Arc was good, kept his body position. Well, this one, yeah, is not going according to plan. Again. And he's got it again. Down the ground he goes. It's off the ground. ඒ තරගය අපේ සමස්ත ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝකයේ හදවතේ තියෙන තරගයක් විදිහට නම් කරන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2022 ආසියා කුසලානය තමන්ගේ රටට අත්කරලා දෙන්න දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ඒ වෙලාවේ බොහෝ විචාරකයන් සහ ලෝකවාසී ජනතාව කිව්වේ මේ කණ්ඩායම සහ මේ කැප්ටන් තාමත්ම හොඳ ගමනක් අනාගතයේදී යනවා කියලා. ඒ වගේ වටිනා කුසලානයක ජයග්‍රාහී පිපාසාවෙන් අවුරුදු ගණනාවක් පෙරමින් සිටපු අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මේක මහමෙරක් වුණා. දසුන් ශානක කියන්නේ හරිම නිහතමානී, පරාර්ථකාමී සහ තැනට සුදුසු විදිහට ක්‍රීඩා කරන, තැනට සුදුසු පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ට යොමු කරන දක්ෂ නායකයෙක් විදිහට එන්න එන්නම ලෝකයේ ප්‍රසිද්ධියට පත් වුණා. ඔහු ක්‍රීඩාගාරයේ පිටත සහ ක්‍රීඩාගාරය තුළ හැසිරෙන විදිහත්, පිටියට බැස්සාම තමන්ගේ ක්‍රීඩකයින් යොදා ගන්න විදිහ ගැනත් විචාරකයින් වැඩි වැඩියෙන් කතා කරන්න පටන් ගත්තා. මේකේ ප්‍රධානම අරමුණ වන්නේ තරගයේ ජයග්‍රහණයට වඩා තමන්ට තිබෙන වගකීම ඉතාමත්ම හොඳින් ඉටු කිරීම බවට දසුන් නිතර නිතර ප්‍රකාශ කරා. ඉතාමත් සරල ක්‍රම භාවිතා කරලා තැනට සුදුසු විදිහට ක්‍රීඩකයින් යොදාගෙන තරඟ ජයග්‍රහණය කිරීමේ උස්තාර් කෙනෙක් විදිහට දසුන් එන්න එන්නම තමන්ගේ දක්ෂතාවලින් ගොඩ නැගුණා. මහා ඉඩෝරයකින් පස්සේ අපේ ක්‍රිකට් වලට වසන්තය උදා කරපු මේ දසුන් ශානක ගැන කියන්න තියෙන කරුණු අතරින් මේ දේවල් තමයි ප්‍රධානම දේවල්. මීට අමතරව ඉන් පස්සේ දසුන්ට හිතන තරම් ශ්‍රී ලංකා කණ්ඩායම උඩට ගේන්න ලේසි වෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොටත් ශ්‍රී ලංකා කණ්ඩායම ODI තරඟවලදී යම්කිසි පසුබෑමක සිටි නිසා 2023 ලෝක කුසලානයට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඔවුන්ට නැවතත් සුදුසුකම් ලබා ගැනීමේ තරඟයකට ඉදිරිපත් වෙන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී තමන්ගේ දක්ෂතාවය සහ තමන්ගේ විශ්වාසයෙන් තමන්ගේ තරුණ කණ්ඩායමත් එක්ක ඉතාමත්ම හොඳ ස්ථානක සංචාරයකින් පසුව 2023 ලෝක කුසලානය සඳහා ප්‍රවිෂ්ඨ වීමට සුදුසුකම් ලබා ගැනීමට ඔහු ප්‍රමුඛ කණ්ඩායම සමත් වුණා. කොහොම හරි පහුගිය වසර දෙක පුරාවට තිබිච්ච තරගාවලි බොහෝමයක ජයග්‍රහණේ අපේ රටට ගේන්න දසුන්ට පුළුවන් වුණා. ඊට අමතරව තරඟ 13ක් එක දිගට ජයග්‍රහණය කරන්නත් දසුන්ට හැකි වුණා. මේ වන විට ඔහු ලකුණු අතර නැහැ. මම බලාපොරොත්තු වෙන ලකුණු අතරට එන්න ඉතින් මම යන සිටුේෂන්ස් හැම වෙලේම එකකට වෙන. ඉතින් මම පසුබෑමක් තියෙනවා අනිවාර්යෙන්. තරගාවලි ගණනාවකදී ඔහු පිටිකරුවෙකු ලෙස දැඩි අවස්ථාවර භාවයක් පෙන්නනවා. අභියෝග කවදාවත් නැති වෙන්නේ නැහැ. එකින් එක අභියෝග බාර ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අපේ ගොඩක් තැන්වල විශ්වාසය කියන එක අඩුයි. අපි මේ තරගාවලියට ආවෙත් අන්ඩර්ඩොග්ස්ලා විදියට. ගිය පාරත් එහෙමයි. ඉතින් කවුරුත් හිතන්නේ නැහැ විශේෂයෙන්ම ලංකා ක්‍රිකට් ගහපු අයත් හිතන්නේ නැහැ අපි පෙයි කියලා. මොකද මේ නිසාම ඔහුට සමාජ මාධ්‍ය හරහා වාගෙම ක්‍රීඩා ලෝලීන්ගෙනු පරිපාලන අංශයෙන් පුහුණු කරුවන්ගෙනු දැඩි දෝෂාරෝපණයකට ලක් වෙන්න සිද්ධ වුණා. Everybody knows that Sri Lanka have kind of lost less under your captaincy, but for the last recent while your batting's not click. නමුත් කෙසේ වු තරඟ දිනවන්නෙක් ලෙස තමාගේ වගකීම උපරිමයෙන් කණ්ඩායමට ඉෂ්ට කරමින් පිට පිට තරඟාවලි ජයග්‍රහණ ගණනාවක් අපේ රටට ගෙන එන්නට ඔහු සමත් වුණා. My decision making is more important than being a batsman in the middle. කෙසේ වු අද වෙන විට දසුන් ශානක අපේ ක්‍රිකට් වෙනුවෙන් කරපු මෙහෙවර පින් කැපා කියන නමට ලඟු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථයත් ඔයාලට බාර කරමු. හැබැයි මේ පින් කැපා හින්දා අපි ආයෙම TV එක ඉස්සරහට ගිහිල්ලා ක්‍රිකට් බලන්න පුරුදු වුණා. ක්‍රිකට් ගැන අන්තිටම කලකිරිලා හිටපු ප්‍රේක්ෂකාගාරයේ ආයෙම ප්‍රේමදාසට ගිහිල්ලා මැච් බලන්න හුරු වුණා. අපේ රට ගැනත් මුළු ලෝකෙම කතා වෙන තැනට ගේන්න දසුන් ශානකට හැකි වුණා. ඔහු වෙලාවකට පිටිකරුවෙක් විදිහට අස්ථාවර වෙන්න පුළුවන්. හැබැයි පිටිකරුවෙක් විදිහට අස්ථාවර වෙන හැම වෙලාවකම ඔහු පන්දු යවන්නෙක් විදිහට ඉතාමත් හොඳ සේවයක් ඉෂ්ට කරා. පන්දු යවන්නෙක් විදිහට ඔහුට ස්ථාවරත්වය පෙන්වන්න බැරි අවස්ථාවලදී ඔහු හොඳ නායකයෙක් විදිහට තමන්ගේ වගකීම උපරිමෙන් ඉටු කරා. කොහොම හරි කමන්නේ වැඩේ වෙනවා නම් කියන තීරීම නැතුව ඔහු සමස්ත ක්‍රියාවලියේම දක්ෂෙක් බවට පියවරෙන් පියවරට පත් වුණා. ඉතින් මේ පින් කැපා ඉස්සරහට 2023
ලෝක කුසලානය දක්වා අපේ රට මෙහෙවන නායකයා විදිහයට කියාගන්නවටත් වඩා අපේ ක්‍රිකට් මේ තත්ත්වට ගෙනාපු නායකයා කියලා අපි දැනගෙන ඉන්න එක තමයි හොඳමදේ. කවුරු කෙසේ කිව්වත් පරාජයන්ගෙන් පිරිණු අපේ ක්‍රිකට්වලට වසන්තය උදාකරපු දසුන් සානකට 2023 ලෝක කුසලානේ තමන්ගේ තරුණ කණ්ඩායමත් එක්ක එකතු වෙලා තාමත් හොඳින් ජයග්‍රාහි විදිහට ඉවර කරන්න ලැබෙන්න කියන එකයි අපේ ප්‍රාර්ථනය. හොඳ පිටිකරුවෙකුට හොඳ නායකයෙක් නොවෙන්න පුළුවන්. හොඳ පන්දු යවන්නෙකුටත් හොඳ නායකයෙක් නොවෙන්න පුළුවන්. හැබැයි හොඳ නායකයෙකුට හොඳම පන්දු යවන්න සහ හොඳම පිටිකරුවන් හරි විදිහට පාවිච්චි කරලා තමන්ගේ ඉලක්කයට බොහොම සාර්ථකව ළඟා වෙන සැලැස්මක් තියෙන්න පුළුවන්. මේ සියලු කරුණු කාරණාත් එක්ක දසුන් සානක කියන්නේ ශ්‍රී ලංකාව බිහි කරපු අග්‍රගණ්‍යම ක්‍රිකට් නායකයෙක් කියලා අපට හඳුන්වන්න පුළුවන්. ජීවිතේ හොඳම කාල වගේම අසීරු කාලවලුත් උදා වෙනවා. ඉතින් ඒ හැම අසීරු කාලයක්ම දැඩි ආත්ම විශ්වාසයකින් අල්ලගෙන හිටියොත් දසුන් සානක වගේම ඕනෑම කෙනෙකුට තමන්ගේ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් කියලා අපි බොහොම තදින් විශ්වාස කරනවා.